මේක වීරවිකකටත් වඩා හැබැයි පොඩි හොරා පොලිස් වැඩක්. මං එහෙම කියනයි දන්නවද? මට සැකයක් ආව කෙනෙක් ගැන. ගොඩක් අය අපිට කියලා දුන්නා මේ හරියටම දේවල් කරන්නයි විතරක් නෙමෙයි මේ මේක ඇතුළේ තියෙන වංචා මේක ඇතුළේ තියෙන බොරු මේ දේවලුත් පෙන්වන්න කියලා. මට ඔබතුමා කරන දේවල් විශ්වාස නැහැ. වාතම සත්‍ය කරලා පෙන්වන බොම්මන් වෙලාවක. බොම්මන් වෙලාවක මගේ දේවල්ට එන්න ඔයා අනිවාර්යෙන් මට සුවල් සත්‍ය පෙන්වන්න පුළුවන්. එයා මොකද අභියෝග බාරනම් තියනවා මම. අනිවාර්යෙන් බලමු කියලා. නෑ වාතේ තර පෞද්ගලික තරහ වෙන්න එපා. आज भुवन किल आदर सह सादर पीलिगन शाणित मैसे आप यूट्यूब चाने के अलूत्म वीडियो मेक वीडियो त्वड़ा हे भैपड़ी होरा पोलिस मंगेमकनाद दवा मेवे शाणित मैसे आप यूट्यूब चाने के गुरुकांग यंत्र मंत्र तंत्र अक् प्रेत कुंभे दैयो मेघल होयागन गमन कपी आरंभ कला अन्ना गमने गुड़के अभी के मे हर यट देवल करतरा वंच मेक बर मे देवल पेन अंडिया मट सैके अक्का कनेगन ඒ කවුද කියලා මම මෙහෙම කෙලිම කියන්නම් මහනුවර ඉන්න නිශාන්ත කියලා සාමි කෙනෙක්. මෙන්න සාමිතුමා ගැන මට සැකයක් ආවා. ඒ සැකේ ඔප්පු කරගන්න ඒ සැකේ නිවැරදි කරගන්න මම අදාව මහනුවරට. හැබැයි ඒ කියන්නේ නැතුව මට දැනගන්න ඕනේ මෙච්චරයි. මේ ගුරුතුමා ගාවර නල්විලි වෙනවා යනවා ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා බලවත්ම පුද්ගලයා යනවා. ඒකින්ද මම කියන්නේ නැතුව මම ආවේ මට දැනගන්න ඕනේ මේ ගුරුකම් වල සත්‍ය සත්‍ය. හැබැයි වෙන කාටවත් කළා නෙමෙයි මට දැනගන්න ඕනේ මගේ ඇස් දෙකෙන් දැකලා මට ඔප්පු කරගන්න ඕනේ මේ දේවල් ඇත්තද බොරුද කියලා. अन्न यदन होगा महानूरटा मेन विशांत मित्र गिदर मन तम एतुट गीने मे गेटे गावी अभी गीम बलम ओगलो तेकमा मुखद वेन्नील मेक एतद बड़ूद युत मकान सत्य मे दीवा मेचर काल करना अभी कोम दिखे अभी होल बल दिखा तेन गील आदर आराधना करना अभी अब विश्वास मठ उपतुमा विश्वास मठ विश्वास अति कर मनोहर देखिए मठ कल तरह मम्मी पौद्गलिक तरह मट एत्र रंका बलवासमें मनोहरी विशेष मार्ग मेदन होयागे एक मत उपर गोनी एक मम्मी तक मे गौरव या मम्मी गौरव या गौरव या भाई मत उपर बोरकर मैं बोरकार अब मे वीडियो की वरला मैं बोरकार हरियर कन्नकाम की अभी बलाक Thank you.
සියලු වරදට සමාවෙන්නේ එහෙම කියලා පටන් ගන්න මගේ අතින් වරද්දක් වුණා නම් සමාවෙන්න කියලා මොකද මේ කාලේ වෙන දේවල් එක්ක මේ කාලේ මිනිස්සු රැවටීමත් එක්ක මිනිස්සු සල්ලි භාගෙවලට කරන පෙරේතකමත් එක්ක දේවල් විශ්වාස ගන්න හරි අමාරුයි අන්න ඒ මතේ තමයි මාත් හිටියේ ඒ මතේ ඒ අන්ධ විශ්වාසින් තමයි මාත් මෙහෙම ආවේ මම මේ කතා කරන්න යන කෙනාගෙන ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙද්දිත් මොකද මං කලේ පරිශ්‍රණයක් ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලත් එක්ක මට වෙච්ච දේත් එක්ක ඒ කවුද කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවා ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනෙත් නෑ අටුවා ටීකා මුකුත් ඕනේ නෑ අපි ආයි බොහෝ වේවා කියලා ඔබතුමාව ආදරයෙන් සාදරයෙන් අපේ YouTube නාලිකාවට පිළිගන්නවා තිරුවන් සරණයි රොකෝවාසි සියලුම දෙනාට තිරුවන් සරණයි හරි ඉතින් සාමිතුමා මං මට කියන්න තේරෙන්නේ නෑ මට වෙච්ච දේ මොකද්ද කියලා ඔබතුමා මොකද්ද මට කලේ කියලා මුලින් කියන්නකෝ එක පුතේ දවා මට ඉල්ලුව එකම දෙයක් නේ මගේ ඔව් මගේ සත්‍ය වෙන්නන්න කියලා මගෙන් ඉල්ලුවා ඔව් මං ඒකට බන්ධනයක් කරේ හිර බන්ධනයක් කරේ ඒක මට ඔගේ ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද නෑ ඔයාලා ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මගේ නෑ ඇත්තටම මම හැමතැනම ගියාට මට හොම දේවල් වෙලා නැහැ නේ ඕගොල්ලෝ දකින්න මගේ YouTube එක හරහා ගොඩක් ඔය ගුරු මෑණියලු ගුරුන්වහන්සේලා හොයාගෙන යනවා නමුත් මට මගේ අත්දැකීමක් විදිහට මට හොම දෙයක් වෙච්ච පළවෙනි අවස්ථාව මම ඇත්තටම මැදස්ස තැනක හිටියේ මම විශ්වාස කරම් දෝ නොකරම් දෝ කියලා මැදස්ස තැනක හිටියේ නමුත් දැන් මට වෙච්ච දේත් එක්ක කියන්නේ මගේ ඇඟට මගේ මේ ලේ වලට මගේ මස් වලට දැනුනවා මගේ කකුල් දෙක බරයි වෙවුලනවා වගේ කියන්නේ හිරි වැටලා වගේ උස්ස ගන්න බෑ එතකොට මට තේරෙනවා මට මොනවා හරි දෙයක් මගේ ඇඟතුලින් වෙනවා කියලා. ඒක දෙකත් එක තමයි මම බය වෙන නිසා මේක පිළිගත්තේ. හරි. එතකොට මට කියන්න ගුරුතුමා ඔබතුමා කොච්චර කල් වෙනවද මේ මේෂේචරල මේ වගේ වැඩ කරන්න දැන් මට මගේ ඇසිස්සලා පෙන්වන මේ වගේ වැඩ කරන්න කොච්චර කල් වෙනවද මේ මේෂේචරට ඇවිල්ලා? පුතේ මම දැන් අවුරුදු 13ක් වගේ තමයි මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. ඒ කියන්නේ මගේ 100යෙන් තමයි මට මේ දේවල් ලැබුණේ. 100යෙන් පස්සේ 100 නැතුව නම් පස්සේ මම තමයි මේ කරට අරන් කරේ. ඒ කියන්නේ තාත්තගෙන් නැතුව 100 දුන්නේ ඔබතුමාට. ඔව් මම 100 ගාව තමයි දරුව හැදුනේ වැඩුනේ 100ත් එක්කම තමයි මම හිටියේ 100 වැඩ වලට යද්දි 100 යන ගමන මම 100ත් එක්කම යනවා. මගේ ඉස්කෝලේ යන වෙලාවක නතර කරලා මම 100 වැඩක් කිව්වම ටක් ගාලා මම අන ආසා බල බලාපොරොත්තුව තියාගෙන මම ඉන්නේ. ඒ වැඩේ දැන් 100 අං අද යනවා වැඩකට මේ මේ ඈතකට යන්නේ. ඔව්. ගල මම 100ට කියලා මම 100ත් එක්ක යන්න ඔට්ටු වෙලා කොහොම හරි කරලා 100 මං එක්ක යනවා. 100 උනන්දු කරා මාව. 100 දන්නා මේ ක්ෂේත්‍රේ මං ගිනියයි කියලා ආගේ බලාපොරොත්තුවක්. ඒ කියන්නේ 100ට තේරෙන්නේ නැති එයාගේ පුතාට වඩා මොනපුරා මේකට මේ වැඩි ලැදියාවක් දක්වනවා සහ ඔබේ වෙලාව එතුම බලන්න ඇති. ඔව්. මේක පිහිටනවා කියලා තේරෙන්නේ නැති. එතකොට දැන් මට අහන්න ආසයි මේ අවුරුදු 13ක් වගේ කාලයක් මුළුල්ලේ මේක කරගෙන යනවනේ ඔබතුමා මේ කරගෙන යද්දි මොනවා හරි ඔක ඇතුලේ ඇති රසබර හැංගිච්ච අද්දකින් මොනවා හරි අමතක නොවන දෙයක් ජීවිතේ එහෙම දෙයක් අපිට කියන්න බැරිද අමතක නොවන දේවල් ගොඩාක් තියෙනවා ඒ තේරුණා ඒ කියන්නේ වැඩ වලට අපි ඔය හැම තැනම වැඩ වලට යනවා මං 100 ඉදිත් ගියා 100 නැති වෙලා ඉදිත් දැන් මට ගොඩාක් දෙනේ මං ගාවට ඉස්සරම ආව ගිය පුතේ මේ 100 අඳුරන කට්ටිය මාව විශ්වාසය තියාගෙන 100ගේ විශ්වාසය රැකගෙන තමයි මල් ළඟට එන්නේ මං 100 100 ගැන කියලා මතක් කරලා අඩලා මට ඔබතුමාගේ මේ දේ කරගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් ඇති කරගෙන තමයි මෙතනට එන්නේ ඒ වගේ මං ආන එන කෙනෙකුට ඒ බලාපොරොත්තුව 100ගේ ගෞරවය මං අනිවාර්යයෙන්ම රකින්නවා ඒක මගේ පොරොන්දුව ඉතින් ඒ වගේ අපි මාතර පැත්තේ මම වැඩකට ගියා වැඩකට ගියාන් පස්සේ පුතේ වාර කිව්වනේ වෙච්ච දෙයක් ගැන එකක් කියන්න මට ගොඩාක් තියෙනවා ඊට පස්සේ මාතර පැත්තේ වැඩේ කරන ගමන් ගියේ බන්ධනයක් කපන්න ගියේ වෙන එකකට බාදි පෙරේතෙක් ආවෙස වෙලා ඉතින් මට කරන්න දෙයක් නැහැ මං තනියෙන් ඉතුරු සීයා නැහැ නේ මං තනියෙන් ඉතින් මම ආයෙ තව
बंधने चूदान पिदी गहांडेलाई दुलाई हतल बंदी कपाण ओ यक्ष कथाकल बंदी कपाणी बंधन कपांड पुते बंधन कपांड वेलाइन समारेलाट पांद्रे हतलट एट मे दिन हता दाने दुन सोने कपन दे सोने कपन आने बंदने अगर बंदने कपल दी दस तम वेरी तरह दीवाट දැන් මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ දැන් මම් පවා මේ දේ විශ්වාස නොකලේ මේ 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 ශේෂ්ත්‍රය ඇතුළේ මේ ඇඟිලා ඉන්නවා. ඒ කියන්නේ අපේ අතේ ඇඟිලි පහ එක වගේ නැහැනේ. මේ චූටි ඇඟිල්ල චූටි මැද ඇඟිල්ල ටිකක් ලොකුයි මාපට ඇඟිල්ල මහතයි. ඒ වගේ මේ ශේෂ්ත්‍රය ඇතුළේ ඇඟිලා ඉන්නවා මහ වංචාකාරය බොරු බහුතරයක් ඉන්නේ ඒගොල්ලෝ. අන්න එතකොට මිනිස්සු හිතන්න ගන්නවා මේ ශේෂ්ත්‍රෙම බොරු කියලා. 95ක් ඉන්න වැඩිකාරය වෙන 105යි නම් හොඳයි ඉන්නේ මේ පහ හොයා ගන්න හරි අමාරුයි කලුණික හොයනවා වගේ අමාරු වැඩක්. එතකොට මේ 95 කරන බොරු හින්දා මේ අර කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගේ නේද? මේ ශේෂ්ත්‍රෙම නිකන් මේ ගණ්ඩ දෙයක් නැති වෙලා තියෙන. ඒ හින්දාම තමයි මාත් ඇත්තටම පෞද්ගලික විශ්වාස නැකලි මේ ගුරුකම් කරන්නයි බොරු කරන්න කියලා මාත් හිතුවා. එතකොට මට කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ ගුරුතුමා? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ මේ ශේෂ්ත්‍රෙට? ඇයි මේ මිනිස්සු මෙහෙම මිනිස්සු දැන් අපේ මිනිස්සු දුක් මහන්සිලානේ සල්ලි හැම්බ කරන්නේ පිට රටවල ගිහ සැප විඳින්න යන්නේ නෑනේ. ඒ මෙහෙම දුක් විඳලා කෙවල් වල මේ ටොයිලට් පවා හොදලා ගම්ම හැම්බ ගන්න සරලයි. ඇයි මෙහෙම ගොඩක් බහුතරයක් දෙනවා මෙහෙම වංචා කරන්නේ? ඔව් වංචා කරනවා. අද මේ සාත්‍රයේ කියන්නේ පුතේ බිස්නස් එකක්. ව්‍යාපාරයක් කියලා තමයි අරන් තියෙන්නේ. ඒ උනාට ව්‍යාපාර වලට ඔයාල අත දෙන්න එපා. ඒ ව්‍යාපාර තැඟුලින් කරගන්න එපා. මෙහෙමයි වැඩක් කරනවා නම් අපි දරුවා ඒකට हरी तना तोर गण मन देखा मे एक देवल मन दकीन आम मत पौन के बला दी पै देखाई ओन प्रश्न विशोधन पै देखे गल पहले बरूनी अयो पै देखी मनोहद करा बोला पै देखे लमे पलतू रूटी आवास देख रूप देखा कर दृष्टि करना रूप वसी बंधन करना पै देखा पै देखें कर बोर कार अहूं देपा बोर कार मनुष्य बला पैदिकरा दिन तुना दिन हताकुलटे देवल कर पोरोला ये पोरों पीट मम मिथन हरियट करना है मम काट वेमेंगे मम खेलिंग कथा करना खेलिंग ओणम के निकुट उत्तर दिन ओण मम खेलिंग कथा करें मंग विशेष कट्टी मर कट्टी बुला तारंगे नवा मग देवाल हिते तीन दे मैं आगे मे पर्सन टाप अला तीन मना तीन हम देख मट गि बल तीन बुलत को ओह दैंग मे मे लसन देवालय के अपी मट आंदे मे देवालय हदल खालतमा मे अत्र मे मे तिंटवील कल मे नी सी करपू देवालय मे मे देवालय तिब्बे खटुमेट गहपू पोलतु पेलक्वे देवालय सीय कर ඊට පස්සේ මට ඉතාලි මහත්තයෙක් උදව් කළා. ආ ඒ කියන්නේ මේක ඉතාලි මහත්තයෙක් උදව් කරලා කරපු දෙයක්. ඊගාවට සාමාන්‍යයෙන් විදියට මට රාඩු ගහලා ඇතුලේ දේවාලේ මට ලස්සනට හදලා දුන්නා. මේ මහත්තයා. ඊට පස්සේ ඒ එතුමා එහෙම කරලා දුන්නේ? එයාලගේ වැඩක් කරලා දුන්නා පාර. එයාලගේ වැඩේ හරි ගියා කියලා. ඊට පස්සේ ඉතින් ඔහොම මම කට්ටියන්ගේ වැඩ සාර්ථකෙද්දී මගේ දේවාලේ දැක සාමිතුමා මේ දේ කරමු. ආ මේ දේ මං කරන්න. දැන් බලන්න මගේ දේවාලේ සම්පූර්ණ අංක සම්පූර්ණ මේ මෑණියෝ ඕස්ට්‍රේලියාවේ මහත්තයෙකුයි නෝන කෙනෙකුයි හදන්නේ. ඔව් ඒකට විශේෂ නෝන කෙනෙක් මෙහට එවලා තිබ්බා විරුද්ධ කරන්න පවා මේක උස්සේ හැම කරද්දී මෑණියෝ වැඩම කරේ ඕස්ට්‍රේලියා මහත්තයෙක් තමයි හදලා දුන්නේ. එයා සම්පූර්ණ මේකේ වීදම දරවුවා. නේ මේ වගේ ගොඩාක් මේ ෆිල්ම් වලට මිනිසුන්ගේ දාඩිය මාංශය දුක් විඳලා හොයාගත්තු මුදල වීදම් කරලා. හැබැයි අපි වැඩක් හරියට කරන ඉඳන් තමයි මහත්තයෝ මේ වගේ දිනුවක් ලබන්නේ. මේක තමයි මට ඔබතුමාට කියන්න ඕනේ. දැන් මෙහෙම දේවල් මිනිස්සු තෑගි දීලා මේ මුදව් කරලා මේ වගේ තැන් දිනු කරන් උදව් කරන්නේ මේ මිනිස්සුන්ගේ දේවල් හරි ගෙහින්දනේ ඔබතුමා ගාවට අවිලා. එහෙනම් ඔබතුමාට යුතුයකමක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔබතුමාට යුතුයකමක් තියෙනවා මේ මේ ලංකාවේ මිනිස්සු ඕනි තරම් ඇන්දෙනවා. අපේ YouTube වලටත් කතා කරලා කියනවා මේ මේ ගුරුතුමාව මේ ගුරු මෑණියව ප්‍රොමෝට් කරන්න එපා. මෙයා මගේ මෙන්න මෙහෙම කත්තා. මෙන්න එහෙම කළා කියලා.
ඔබතුමාට යුතුයකමක් තියෙනවා ඔබතුමා මේ දේවල් දීලා තියෙන්නේ මේ අපේ මිනිස්සු දුක් විඳින ජනතාව තමයි මේ දීලා තියෙන්නේ එතකොට ඔබතුමාට යුතුයකමක් තියෙනවා ඒගොල්ලෝ ඒ තැන් වලින් ගලව ගන්න හරි හරි දෙයක් කරන තැනකට එන්න කියලා කතා කරන ඔබතුමා හැම මහා ලොකුට මුදල් ගන්න කෙනෙක් නෙමෙයි කියලා මම දන්නා මොකද මට ඔබතුමා ගැන හොයලා බලන්නේ මම මේ ආවේද ඔබතුමාගේ මේ දේවල් හොයාගන්න එතකොට මම ඔබතුමා ගැන ගොඩක් දේවල් හෙව්වා එතකොට ඔබතුමාට යුතුයකමක් තියෙනවා ඒගොල්ලන්ට දෙයක් පණිවිඩයක් දෙන්න අපේ මිනිස්සුන්ට ඔව් මං කියන්නේ ඔය බොරු ඔය පැය දෙක තුනවා මේ අය කියලා මම දැකලා තියෙනවා මුදල් ගන්න නැහැ කියලා ඕනම වැඩක් මම කරලා දෙනවා පිම්පිලිසි කියලා අනේ අර බොරුනේ මේකේ කාලේ නම් අපේ 100ලා කාලේ නම් ඇත්තටම जबुराटे ये बरू निशातम आप हर मे के मितन अभी कटी बल करना मम दिन तुन दिन हतम दिन हर मम दिन नवा हर दिन अनिवार्य मंगा वेडकर किली किली वेडकर इतकोट मगे ओण वेडकर किसी प्रश्न ओण खंड बंद पुलवा मम की मंकरण वेड मंग आसाई ओणम के अद दुखें पत्ला मितंडन अद वस्तु सामित मरदाई सतुरी हिना भी कथा करें मटे सतुट गुडाकम सतुर मग सीजर तम पीन लोने मग सीज भी मेमेंट मेतर उदाऊकानी ඔව් මම දැක්කා මේ මෙතෙන්ට එනවා ගොඩක් ජනප්‍රිය චරිත අපේ දයාවති මහත්මිය අපේ සුසිලක්කා නයන අක්කා මේ මේ හැමෝම මෙතෙන්ට එනවා මම දැක්කා මේ ඇයි මේ ජනප්‍රිය පුද්ගලයත් ඔබතුමා හොයාගෙන ඉන්නේ ඇත්තටම ඔව් ඉතින් ඕනම කෙනෙක් හරි දේ හරි කරන හරි තැන කරනවා නම් එයාලා දන්නවා මං ගා විශේෂ වූ කට්ටිය තව එනවා මේ ඔබතුමා ඉදිරි පිටිය දැක්කන කට්ටිය ඉතින් ඒ වගේ අපි ආවෙත් ගොඩාක් වෙලා ඉඳලා බලා ඉඳලා මගේ මේ වැඩේ කරගන්නමද ඕනේ හින්දා උගලන්ට මේ හරි වැරද්ද පෙන්වන්න ඕනේ හින්දා එතකොට මට කියන්නකෝ ඔබතුමා ගාව මේ විශේෂ මේ පුද්ගලය ඇදීෙන්න තරම් මොනවද අනික් මිනිසුන්ට වඩා තියෙන විශේෂ දේවල් මොනවද ඔබතුමා ගාව තියෙන විශේෂ දේවල් කියන්නේ පුතේ අම්මන් ගාව නාම රූප වසී බන්ධන තියෙනවා නාම රූප වසී බන්ධනයක් කරද්දී අපිට අත්‍යවශ්‍ය වෙන මේ වගේ රූප මේ තියෙන ගෑනු රූපය තේරුණාද පුතා මේ තියෙන පිරිමි රූපය මොනවද මේ හදලා තියෙන්නේ මේක පිත්තල වල මේක අවුරුදු 4500 පරණ මේ දේවා සීයලා කාලේ ඔක තමයි රූප වසී බන්ධනේ කියන්නේ. එතකොට මේ මේ ගෑනු රූපේ මේ පිරිමි රූපේ කියන්නේද? හ්ම්. එතකොට ඒකට අදාළ වූ යන්ත්‍ර දෙක යන්ත්‍ර මාලාව. මේකේ තියෙන පුතේ පිටිපස්සේ තව තියෙන වර දාන්න. පිටිපස්සෙන් තියෙන්නේ මේ ඇතුලෙන් තියෙන්නේ. ඒක දිස්ත්‍රි කරලා මේ 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 මේකට දාන්න මේ යන්ත්‍රය දිස්ත්‍රි කරලා. දිස්ත්‍රි කරලා. එතකොට මට ඕනේ වෙන්නේ නාම රූප වසී බන්ධනයක් හරියට කරගන්නව නම් එයාගේ නම, එයාගේ ෆොටෝ එක. හැබැයි මෙහෙමයි පුතේ. ඒක සම්මට සමහරක් අය කියන සම්බන්ධකමක් නෑලා නෑ කියලා කියනවා. මෙහෙම සම්බන්ධකම් වෙලා නෑ. මට ඇති කරගන්න පුළුවන්ද කියලා. එහෙම බෑ පුතේ. මේක දැන් මට වෙයිද මේ පල්ලෙහා යන පාලේ යන කවුරු හරි යාළු කරන්න මට වෙයිද? එව්වට මං ගාව තියෙනවා. ඒ වුණාට පුතේ මං එහෙම කරන්නේ නෑ. ආ එහෙමත් කරන්න පුළුවන්. පුළුවන්. එහෙම දේවල් තියෙන යාළුවගේ පෑගෙන වැලි අරගෙන දෙරුණාද ගන්න විදි තියෙනවා. දැන් ඉස්සර කාලේ මිනිස්සු මේ පාලේ දැක්ක කෙනා ගියන් හිටුනොත් ඒත් වශී කරගත්තලු. ඔව් අපි ඉස්සර අපි සීයලා පුතේ වැටෙන් එහාට ගන්න අපේ කට්ටිය යනවා පින්කද කියාගෙන ගෙවල් වලට. ඒතර වැටෙන් මෙහාට ගන්න බයයි. මෙතන මහත්තයා වැඩට යනවා නම් නෝනට කියන්නේ කවුරු හරි ආවොත් වැටෙන් එහාට ගන්න එපා කියලා. හැබැයි මම සම්බන්ධයක් ඒ දෙන්නා අතර ඇති කරොත් පුතේ මම අවවාදයක් දෙනවා. මේ ළමයා මම ඔයාලට ලං කරලා දෙන්නේ. දැන් සම්බන්ධකම තිබිච්ච දෙයක්නේ. හැබැයි මෙයා අතාරින්න එපා. මෙයත් එක්ක හොඳින් ජීවත් වෙන්න. නැත්නම් ඒ පව මට බාර ගන්න වෙනවා. ඉතින් හොඳට ජීවත් වෙන්න. මෙයා වසී කරලා ගත්තේ කියලා එයා හිතේ තියාගන්න එපා. මම ඒ වැඩේ කරලා දුන්නා. එයා සතුටෙන් ජීවත් වෙන්න. අන්න ඒක තමයි මම බලාපොරොත්තු අනිවාර්යයෙන්ම දවසකට දෙකකට මාසයකට නෙවෙයි ජීවිත කල්ම සතුටෙන් ඉන්න තමයි මම මේ වසී බන්ධනය කරන්නේ. ඔබතුමා මේ වෙද්දි හැම වසී බන්ධන කොච්චර කරලා තියෙනවද? පුතේ මට කියන්න තරම් නෑ පුතේ ගොඩාක්. ඒ තරම් මම පුතේ පෞල් ජීවිත හදලා දීලා තියෙනවා ගොඩාක්. ඒ ඒගොල්ලෝ දැන් අදට සතුටෙන් ඉන්නවද? එහෙම වසී කරපුවේ නැත්තම් පෞල් ඇරිලා ගිහිල්ලාද? නෑ නෑ නෑ. පෞල් ඇරිලා යන්න කරලා බෑනේ පුතේ. දැන් ගෑනු දරුවෙක් පුතේ අසරණයි. ගෑනු ළමෙක් පිරිමි ළමෙක් ගාවට එන්නේ එයාගේ ජීවිතේ. ඉතින් මං හාරන දේ සාමාන්‍ය මේ මාස දෙක තුනකින් ඕවා බල බින්දනවා කියලා එහෙම හාරලා තියෙනවා. නෑ ඒකනේ නාම රූප වසී බන්ධනයක් කරන්නේ. නාම රූප වසී බන්ධනයක් කරපුවාම ඒකේ බල බින්දන්නේ ඒක තියෙනවා මාසයකට කරන්න තියෙනවා. මාසයකට කරලා වැඩක් නෑ නේ. जीवित कलम बल पांड करोट मट ओण पुलते संबंध कंतीवा मंगिता अनिया संबंध मे असुर करवा मंगिक मट मट मितनवा इतने अनिया संबंध असुर करबंध खड़ा अंकर गंडवा इतकोट
පිරිමිකෙනා රට යනවා නෝන මෙහෙ වෙන ආයුතු සම්බන්ධ කරනවා ආයුතු සම්බන්ධ කරනවා සමහරක් අය රටින් පටන් ගන්නවා පිරිමිකේ රටට ගිහිල්ලා අවසානයේ පිරිමි පුතා කතා කරන්නේ නැහැ දුවටවත් ළමයි ගෙදර ඒ වගේ ඒ වගේ කට්ටිය මම ගෙන්නලා දෙනවා දැන් ඒක දැන් වශී වලින් දෙන්නේ එකතු කරන්න පුළුවන්නේ ඒ වගේ එකතු වෙලා ඉන්න දෙන්නෙක් අතර නොගැලපීම් තියෙනවා තව තවත් රණ්ඩු වෙවි ජීවත් වෙලා ප්‍රශ්න තේරුම් ගන්න නැහැ නේද අතරම ඒව වෙන් කරන්නත් පුළුවන්ද පුළුවන් ඒක තිත්ත බන්දනේ දානවා මේ එක්කෙනෙකුට නෙමෙයි පුතේ පා කරවන්න ඕනේ දෙන්නට මේ පා කරවන්න ඒ පා කරන එක සාමාන්‍ය බලනවා පුතේ මම මට ඇවිල්ලා ඒ සාමාන්‍ය කියන්න ඕනේ මට සාමිතුමා මෙහෙම කි නැත්තම් ආව ගියාට මම මගේ නෝන කඩා ගන්න වයින් කර ගන්න ඕනයි එහෙම කිව්වට බෑ ඒ දෙන්නගේ සම්බන්ධ පොඩ්ඩක් බලන වැත්තික අසුරු කරනවා මම ඕනම කෙනෙක් කතා කරත් වොන්නේගේ මම ගොඩක් වෙලාවක් මං එයාලත් එක්ක ගත කරනවා මට ඇත්තටම කාර්ය බහුලයි මං ගොඩක් මට වැඩ තියෙනවා ඒ වුණාට මට වැඩක් මට බාර දෙද්දි මං ඒ වැඩේ හොතර අහලා බලලා තමයි මම කරන්නේ ආව ගියාට මම මම බාර ගන්න ආව ගියාට වැඩක් කළා නම් මේ වගේ තැනකද මේ විදිහට ජීවත් වෙන්න බෑනේ මොකද YouTube එකට ගියත් Facebook එකට ගියත් Instagram ගියත් මොන සමාජ මාධ්‍ය ජාල ටිකත් මෙතුමා එතන ඉන්නවා එහෙම ඉන්න බෑ මෙහෙම බොරු කරනවා නම් මොකද මේ මූණ පෙන්නනවා දැන් වෙන මිනිස්සු වගේ නම්බරේ දාලා කතා කළාම ඉන්නේ වෙන කෙනෙක් ඇත්තට එහෙම දෙවල් නැද වෙන්නේ මම කියන්නේ පුතේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පන්සලකට හරි ගිහිල්ලා පොඩ්ඩක් බලන්න එක පාටම දේවල් ගන්න දුවන්න එපා මං කියන්නේ මගේ දේවල් වලට එන්න කියලා මං කියන්නේ හරි තැනක් ඔයාලා හරි තැනක් ඔයාලා තමන්ගේ ප්‍රශ්නෙට විසඳුම ගන්න එච්චරයි ඕනේ එතකොට මේ සතුට තියෙන නැත්තම් මේ දුක් මාන්ස් වෙලා මුදල් හොයන්නේ මේ මුදල යට කරලා බලාපොරොත්තු 100ක් තියාගෙන නම්බර් නම්බර් බ්ලොක් කරා කියනවා අන්න ඒ වගේ ගොඩ දෙනෙම මට කතා කරනවා පුතේ මේක පැය 24න් මගේ නම්බර්ස් වැඩ කරනවා ඕන වෙලාවක දේවාලේ තියෙනවා මෙතන ඔව් මගේ දේවාලේ තියෙනවා ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන් මගේ දේවාලේට ගොඩ වහින්න පුළුවන් මෙතන රටේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ එනවා ඔයගොල්ලෝ දැකලා ඇති එතකොට බොරුවක් කරන්න නැහැ කියලා ඔයගොල්ලන්ට ආයි පුතේ ඕනම කෙනෙකුට මේ කොරෝනා කාලේදී පුතේ දිනු වෙන්න ඒ කියන්නේ ආකර්ෂණයේ බලේ මේ යන්ත්‍රයේ ආකර්ෂණයේ බලේ තියෙනවා පුතේ ආකර්ෂණ බලය හදලා තියෙනවා. ඒ කියන්නේ දල් ලක්ෂ්මී මෑණියන්ගේ මුල් කරගෙන. ඒ කියන්නේ මේකත් එක්තරා විදියක වාසියක්. ඔව් වාසියක්. මේක හුලවාලි යන්ත්‍රය කියලා තමයි කියන්නේ. මේකේ පුතේ මේකේ බලන්නකො මෙතන මේකේ තිරමෙන්න මේ වගේ තෙල්. මේ මේ සාමාන්‍ය සුරියකට වඩා මේකේ ගැට ප්‍රමාණයක් තියෙන වැඩිපුර. ඔව් මම ඔයාලට ඔක පැහැදිලි කරලා දෙන්නම්මයි පුතේ. මේ තෙල් එක දාන මේක පොඩි පුළුන් කැල්ලකට මේක විශේෂ වූ තෙලක්. මේකේ දල් ලක්ෂ්මී මෑණියන්ගේ මුල් කරගෙන හදලා තියෙන මේක පරම්පරාවෙන් මට ආපු දෙයක්. මේක තිබ්බා ගොඩක් ওই බෝතලේ. දැන් පොඩි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මං දැන් ඔක දාලා දාලා තමයි මේ සූර්ය ඇතුළට ඔව් සූර්ය දාලා මේ වගේ යන්ත්‍රයක්කුත් දාලා මේ වගේ යන්ත්‍රයක්කුත් දාලා ඔය තෙල් මේ පුළුන් කැලකට දාලා තියෙන්නේ ඒ දාලා පුංචි ප්‍රමාණයක් දාන්නේ එතකොට ඔය යන්ත්‍රේ පුත්තේ තමන්ගේ දියුණුව එතකොට තමන්ට ගහාපල තියෙනවා නම් එතකොට තමන්ගේ මේ ඕනම කෙනෙකුගේ ආකර්ෂණයක් සමහරට ගහාපල තියෙද්දි කතා කරන මනුස්සයාට නිතර මෙයා කතා කරද්දි වදයක් වෙනවා. අන්න ඒ වගේ අයට හොඳයි ඔය යන්ත්‍රය. ඉතුරු ඕනම කෙනෙකුගේ ආකර්ෂණය බලය ලැබෙනවා. දිනුව. දන් ලක්ෂ්මී මෑණියන්ගේ මුල් කරගෙන හදලා තින්නේ. එතකොට පුතේ මම ඒ මට එන්න බැරි කට්ටියන පිට රට ආය. පිටර ගොඩක් ඔය ගොඩක් පිටර ලොකු රටවල් කට්ටිය මගේ ඔය යන්ත්‍රය ගෙන්න ගන්නවා. ඒක ඔය යන්ත්‍රය මට හදන්න ඕනේ නම උපන් දිනේ ෆොටෝ එක. ඒ ෆොටෝ එක ගෙන්න ගත්තාන් පස්සේ මම පුතේ මේ යන්ත්‍රේ යවනවා මම. එයාට සතියකින් මට යවන්න පුළුවන්. ඔව් එතකොට දැන් හිතන්නකෝ පිටරට කෙනෙක් ඉන්නවා මේ යන්ත්‍රේ ගෙන්න ගන්න ඕනේ. ඒ එයා හිතුවොත් එම් බැල්ලට එයා ඉන්න රටේ කිලි තියනවා ගොඩක්. එතකොට ඔබතුමා මේ වනේ යන්ත්‍ර වැඩක් වෙන්නේ නැති වෙයි කියලා අපේ කෙනා හිතන්න පුළුවන්. එතකොට මොකක්ද දෙන්න තියෙන්නේ? මමයි පුතේ මම කිලි හරණය කළා කරන්නේ. දැන් මූදෙන් අතර වැඩ කර ඉන්න කෙනෙක් මස් මාළු කියන්නේ ඉතාලිය කියන්නේ මස් තනිකර උරු මස් පිරිලායින් රටක්. ඉතින් මම මේක යවන්නේ කිලි හරණය කළා. කිලි හරණය කළා යවපුවා මොක මලගේකට දාගෙන යන්න පුළුවන්. උස්සේකට දාගෙන යන්න පුළුවන්. කොටහලුගේකට දාගෙන යන්න පුළුවන්. ඕන තැනකට දාගෙන යන්න පුළුවන්. ඕන දෙයක් කන්න බොන්න පුළුවන්. ඊට පස්සේ ওই යන්ත්‍රේ කිසිම මේ බලේ බෙදෙන්නේ නැහැ පුතේ. ඒකට ওই යන්ත්‍රේ මම දාලා දැන් කරර දැම්ම කිමු දාපු දවසේ දා පුතේ එයාගේ ෆොටෝ එකක් මම ගන්න ඒකයි. ගහ පූජා. ගහව නව දිනාටම ගහ පූජා දින 21ක් තියෙනවා. ඒක ඔක විශේෂදි. ආ ඒ කියන්නේ මේක යවුවට සමාජමාගේ වැඩේ එතන ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. කරේ තියදී ගහ පූජා තියෙනවා. ගහ පූජා දින 21ක් තියලා එයා ගහව නව දෙනාට පූජා තිබ්බම තමයි ඒකේ බල පිටන්නේ. සමහරක් යන්ත්‍රේ කරර දැම්මා. එතනින් ඉවරයි. හරි. ඉවරයි. ඒකලා මාස 3කින් එන්න දෙකකින් එන්න අලුත් කරගන්න. කියනවා. මේක අලුත් කරන්න ජීවිත කාලෙට එකයි. ඔබතුමා මේ වශී ගුරුගම් වලට අමතරව මේ දේවාලය හරහා ඔබතුමා හරහා මොනවද මේ අපේ ශ්‍රී ලාංකික වාසී ලෝකවාසී ජනතාවට තවත් දෙන සේවාව? සේවල් ගොඩක් තියෙනවා පුතේ. දරුපාල නැති අය ඉන්නවා අද රටේ කළු කුමාර කියලා දෝෂ අන්ධකාර තියෙන අයට එයාලට දින 45ක් ඇතුළට දරු පැටික් ලැබෙනවා කියන ගැරන්ටි දවස් කියලා තමයි මෙතන යවන්නේ මේ ආවල් දවස් වෙනකොට අනිවාර්යෙන් මේ විදිහට කුසුතුල වලට එනවා කියලා ගෙවල් දොරවල් වල පුතේ තියෙනවා පෙරේත දෝෂවල තියෙන ගෙවල් තියෙනවා මොන කරාත් ගෙයක් විච්චාම ගෙය හැබැයි මම මුලින්ම කියන්නේ හැමෝටම ගෙදර පුතේ
කුස්සිය පිරිසුදු කරන්න රැට නිදියද්දී කුස්සිය පිරිසුදු කරන්න නැත්නම් එක එක බල්මල් කුස්සියට එනවා ඔබතුමා මට කියන්නේ දැන් අපේ වීඩියෝ එක බලන අපේ ජනතාවට කියා දෙන්න දේවාලයකට එන්නේ නැතුව දැන් කුතුමෙක්ට කතා කරන්නේ නැතුව තමන්ගේ ගෙදර පෙරෙත් දෝෂයක් තියෙනවද තමන්ගේ ගෙදර බහිර දෝෂයක් තියෙනවද එහෙම තියෙනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද අන්න ඒකට පොඩි උපදෙස් ටිකක් ඔබතුමා දෙන්න ඔව් ඒක තමයි මුළු මුළු මුළුම පුතේ කුස්සිය කියන රැට නිදියන්න යන කලින් කුස්සිය පිරිසුදු කරන්න මුළුගේ පිරිසුදු කරලා නිදාගන්න මම කියන විශ්වරම පුතේ ගෙදරකට ඇතුල් වෙනවා නම් බුදුපහලත් දකින්නවා නම් ගොඩාක් සුබයි ඒ ගෙදර ඒ කියන්නේ තමන්ගේ වෙනත් ආගමක අය එක නම් කතෝලික කට්ටිය නම් එයාලගේ පිළිමෙත් ඉස්සරහ දොරක දෙන්නනකොට පේන්න තියෙන්න ඕනයි ඒ එන මිනිස්යාගේ තියෙන ඉරිසියාව තරහ වෛරය ඒ සීලුම දේවල් නැති වෙන එක දකිද්දි ඒකේ ආකර්ෂණ ලැබිලා බලාගෙන ඒක දිහා බලන්න තමයි ගෙදරට ගොඩ වෙන්නේ ඉතට පැහැදිලිමක් ඇති වෙනවා ඉතුරු ඒක ඒ නිසා ඉතුරුට ඒන්නේ දේවල් වලින් දෝෂ අන්ධකාරවල නැති වෙලා යනවා ඉතකොට මම පුතේ කියන බුදු පහනක් පත්තු කරනවා නම් ඔයා කහ වතුරෙන් දෙහිගිරියක් හොදා ගන්න කහ වතුරෙන් විදුරක් හොදා ගන්න ඒකලයි බුදු පහන උඩින් විදුර තියන්න ඒකල දෙහිගිරියක් ගන්න ඒ දෙහිගිරිය වතුර විදුර පිරින්න දාලා දෙහිගිරිය අතුලට දාන්න ඒ දෙහිගිරිය අතුලට දාලා දෙහිගිරිය උඩට ආවෝ ඒ ගෙදර දෝෂ නැහැ දෙහිගිරිය උඩට යනවා නම් දෝෂ නැහැ නැහැ යට ගියොත් දේශක දෝෂ වැඩි ඔව් දෝෂ වැඩි එතකොට ඒක අයදාට පහුවදත් ඒකයි කරන්න එතකොට ගෙදර තියෙන දෝෂ අන්ධකාරවා තියෙනවා එක්කෝම දෙහිගිරියට උනා ගන්නවා උනාගෙන ඒක නැති වෙනවා එහෙම කරන්න බැරි වුණොත් ඔබතුමාට කතා කළොත් ඔබතුමාට පිළියමක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මට ඕනම ප්‍රශ්නයක් කතා කරලා ඒකට අදාළ වෙන විදිහට මම බලලා කරලා දෙන්නම්. එහෙම වෙලාවල් වලට කතා කරන්න මෙතුමාට මෙතුමා ඔබේ ඕනි දුකකට ඔබේ ඕනිම අසරණතාවට පිට වෙන්න සූදානම් ඉන්නවා. හරි. මට සාමිතුමා කියන්න දැන් අපි ගොඩක් දේවල් ගැන කතා කරානේ. මේ දේවල් ගැන කතා කරලා වශීගුරුකම් ගැන නිවාස ආරක්ෂක ගැන හැමදේම කතා කරානේ. මට කියන්න දැන් ඔබතුමා මේ අපි මේ හදි හෝනියන් දේවල් වගේ දේවල් කරනවානේ. එතකොට ඒකේ නරක පැත්තකුත් තියෙනවා. දැන් මට ඕනි මට තරහකාරයෙක් ඉන්නවා. මට යා මරන්න ඕනි. ඔබතුමාට කරන්න පුළුවන් දෙහෙම? නෑ පුතේ මම එහෙම දේවල් කරන්නේ නෑ. හැබැයි හොඳ නරක බලලා මං කලින් මුලින් සටහන් කරානේ. ඔව්. ඒක හොඳ දෙයක් තියෙනවා නරක දෙයක් තියෙනවා. ඒ කියන්නේ මට ඇත්තටම සාධාරණයක් වෙලා නම් මට යාට මොකක් හරි පාඩමක් උගන්වන්න වගේ දේවල් කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් වැඩ තියෙනවා. සීයලාගේ කාලේ දීපු දේවල් මං ගාව තියෙනවා. නැතුව නෙමෙයි. ඒකට මට අවශ්‍ය තැනට මම ප්‍රයෝජන ගන්නවා මිසක් ඔව්. හැම වෙලාවෙම ඔය දේවල් පාවිච්චි කරන්නේ ඒක මම බලලා ඒක යාලා මට කතා කරන්නකෝ මං එතකොට පිරුණු කාලේ දිය නොසැලේ කියනෝනේ අන්නේ වගේ තමයි. හැම වෙලේම පෙන්න පෙන්න හිටියා මේකේ අගේකුත් නැහැ. හරි එහෙනම් අපි ගොඩාක් දේවල් කතා කළා මට කියන අවසන් වශයෙන් සාමිතුමා මෙහෙමයි. ඔබතුමාට මොනවද අපේ මේ මිනිසුන්ට කියන්න තියෙන්නේ? මොනවද අවසන් වශයෙන් දෙන්න දින පණිවිඩය මොකද්ද? මෙහෙම කරන්න මෙහෙම කරන්න එපා. මෙහෙම කළොත් මෙහෙම වෙනකට ඔයගලන්ට යන්න පුළුවන්. මෙහෙම කළොත් දිනු වෙන්න පුළුවන් පුතේ කියලා. එහෙම දෙයක් අපේ මිනිසුන්ට කියන්න. ඔව් මම කිව්වේ ඒක තමයි දෙහිගිඩිය වැඩි කරොත් හරි කියලා. ඒක පොඩ්ඩක් බලලා ඒක ඇස්ස කටව නැති වෙනවා. මම කියන්නේ පුළුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්න. දේවාල පස්සේ ගානේ ගොඩාක් දුවන්න එපා. මොකද්ද? දේවාල පස්සේ ගානේ දුවන්න එපා වැඩිය. ඉතින් ඔබතුමාත් මේ දේවාල යන්නේ කරන්නේ. ඒක තමයි. මම දේවාලයක් මම කරන එක ඇත්ත පුතේ. මෙතන හොරු කන්නෑමක් ඉන්නවනේ මේ ළමයි අවු වෙනවනේ. ඒක ඔබතුමා කියන්නේ මේ දේවාලේ පස්සේ යන්න එපා. යන්න එපා. පන්සල් තියෙනවා. පන්සලට ගිහිල්ලා තමන්ගේ බුදුන් මාංශය අදාලා දේසු මාංශය අදානෝ නම් එයාවත් අදාලා එන්නේමයි කරගෙන තමන්ගේ විසුම බලන්න මගේ ජීවිතේ පළවෙනි මතාවට තමයි දේවාලයක් කරන ඒ දේවාලේ ගුරුකම් කරන සාමිතුමා මෙන්න මෙහෙම කතාවක් කියනවනේ දේවාල ගානේ යන්න එපා කියලා. ඇත්තටම හිතා ගන්න බෑ තාම මට මේක. මේ එතකොට ඔබතුමා එහෙම තමයි කියන්නේ. ඔව්. ඔයාලට වඩා පුතේ හැම දෙයක්ම බදා ගන්න එපා. ඒක හොඳ නරක බලලා හරි දෙයක් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. හරි. අපි මේ වීඩියෝ එක බොහොම ඉක්මනින් ඔයගලන්ට අරන් එනවා. මොකද මට වෙච්ච අත්දැකීමත් එක්ක මට ඒක ඔයගලන්ට කියනකම් ඉවසILLක් නෑ වගේ සිද්ධියක් මගේ හිත ඇතුලේ තියෙනවා. ඒකින් ද ඉක්මනට මේ වීඩියෝ එක අරන් එනවා. ඒ වීඩියෝ එක අරන් ආවම ඕගොල්ලෝ කියන ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඒකේ කමෙන්ට් වල හරි මට මගේ නම්බර් එක දෙනවා කෝල් කරලා හරි කියන්න. ඒ ප්‍රශ්න ටික අතරින් අපි ආපහු මෙතුම හම්බෙන්න එනවා. ඕගොල්ලන්ට මොහොත හරි හිතේ තියෙන ප්‍රශ්නයක් ඔයගේ යාළුවෙට්ටවත් අම්මා තාත්තටවත් සහෝදරයෙක්ටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ තැවෙන දැවෙන දුක් වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමගේ දුරකථන අංකයේ මේ තිරේ දාලා තිනවා. WhatsApp වයිබින්ම මේ ඕනි එකක් කරා මෙතුම සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතුම ගැන තොරතුරු ඕනි තරම් මේ සමාජ මාධ්‍ය දාලවල තියෙනවා. මෙතුමට කතා කරන්න. මෙතුමට කතා කළා ඔයගේ ප්‍රශ්න කියන්න. ටිකක් කාර්ය බහුලයි. නමුත් ඔයගේ ප්‍රශ්න කන් දෙන්න වෙලාවක් මෙතුමට හොයාගන්න පුළුවන්. ටිකක් වැඩිපුර බොත් එක කතා කරයි. මොකද අනික් අය වගේ මල්ලෙන් ගහලා සල්ලි ටික විතරක් කරන්නේ නිකන් ඉන්නේ නැහැ මෙතුමා. ඔව්. ඒකින්ද කතා කරන්න මෙතුමට. මෙතුමට කතා කළා ඔයගේ ප්‍රශ්න කියන්න. ඒකට සාධාරණ පිළිතුරක් මෙතුමගෙන් ඔබට ලැබෙනවා කියලා මට බොහොම විශ්වාසයි. මගේ පුතේ තව මට දෙයක් කියන්න තියෙනවා. ඔව් සාදු. දැන් අපි මෙතන වැඩසටහනක් කරගෙන යනවා. මෙතන දන්ලක්ෂ්මී මෑණියන්ගේ අඩි 6ක පිළිමයක්. දන්ලක්ෂ්මී මෑණියන්ගේ. ශ්‍රීලාවේ මහත්තයෙක් තමයි මේක සම්පූර්ණ බාර අරන් කරන්නේ. එයා තමයි පොකුණක් ගහලා ඒක උඩින් දන්ලක්ෂ්මී මෑණි ගාවට යන්න දීලි දාලා ඒ වගේ ගොඩාක් ලොකු වීදමක් එයා දරනවා. එයාට මේක කරන්න බැරුව නෙමෙයි. එයා මගෙන් ඉල්ලීමක් කරා සාමි
ඕනම කෙනෙක්ගේ සිමින්ති ගොට්ටයක් හරි මෙතනට අරන් දීලා මේකට සම්බන්ධ කර ගන්නවා නම් මම ඒකට සතුරු වෙනවා මට මේක වීදම් කරන්න පුළුවන් ඒක ඕනම කෙනෙකුට සිමින්ති ගොට්ටයක් හරි මෙතන පරිත්‍යාග කරනවා නම් ඒකෙන් ගොඩාක් අය සම්බන්ධ වෙන තරමට හොඳයි කියන දේ කිව්වා ඔයාලත් ඒක කල්පනා කරලා පුළුවන් නම් විතරක් ඒ උදව් කරන් මේ පිළිමේ අඩි 6කින් දන් ලක්ෂ මෑණියන්ගේ මේ යන්ත්‍රය අදාගත් පුතේ තමයි මට මේ උදව්වද කරන්නේ ඔව් මේ වගේ තැනක් හැදෙන්නේ හරි කලාතුරකින් මොකද මේ දේවල් ලස්සේ චූටි චූටියට දේවල් හදාගෙන නිකන් මේ මේ පොඩි පොඩි මඩු ගෑලි වගේ නේද එහෙම දේවල් නැතුව මේ වගේ තැනක් හරි නිෂ්කලංක තැනක් හරි අනුහස් තියෙන තැනක් හැදෙන්නේ බොහොම කලාතුරකින් ඒකින්ද ඕගලන්ටත් පුළුවන් නම් සිමෙන්ති කොට් එකෙන් හරි උදව්වක් කරන්න මෙතෙන්ට ඇවිල්ලා මේ තැන බල්ල ඕගලන්ට දැකලා සැනසෙන්නුනත් ඒක ඇති ඒකින්ද තවත් දවසක මෙතු හම්බෙන්න අනිවාර්යෙන්ම අපි එනවා මොකද මට ඒ තරම් හිතට පැහැදීමක් මෙතුම ගැන ඇති වුණා ඒ පැහැදීමත් එක්ක මම අනිවාර්යෙන් තවත් දවසක එනවා එදාට මට අහන්න ප්‍රශ්න ඕගොල්ලෝ එකතු කරලා දෙන්න කියලා මම ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් එහෙනම් ඔබතුමාට මේ විදිහටම තව දීර්ඝාය කාලයක් මේ දේ කරන්න ලැබෙන්න කියලා ඔබතුමාගෙට මම ඉල්ලනවා සහ මම කියනවා ඔබතුමාට ආයු බොහෝ වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් පුතේ මුලෝක වාසී සීලුම දෙනාට දලදා සමිදු පිහිටා එහෙනම් අපේ YouTube channel එක subscribe කරමු නැති හැමෝමත් අපි subscribe කරන්න මේ වීඩියෝ එක like කරලා comment කරලා මෙතුම ගැන දැනගන්න ඔයාගේ යාළුවන්ටත් share කරන්න එහෙනම් අපි ගිහින් එන්න ජය වේවා